Gather FM. මේදැන් වාර්තාව ඉතා විශේෂ පුවතක් මෙන්න. ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවද ඔටෝ ඩීසල් අලෙවීන් ලීටරයකින් රුපියල් 32ක අලාභයක් සිදුවන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාන්තන විජේසේකර මහතා සඳහන් කරයි. තම ට්විටර් ගිණුමේ ඔහු පළ කර ඇති තෙල් සංස්ථා දත්ත සටහනක මේ බව සඳහන් වෙයි. නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 187ක් සහ ඔක්ටේන් 92 ලීටරයකින් රුපියල් 77ක් සහ සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 48ක් තෙල් සංස්ථාව ලාභ ලබන බවද වැඩිදුරටත් සඳහන් වේ. ඔටෝ ඩීසල් අලෙවීන් සිදුවන පාඩුව මගහරවා ගැනීමට ඉදිරියේදී ඔටෝ ඩීසල් සඳහා නිල ඉහළ යාමක් සිදුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී. ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිසිඩා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ටෝකියෝ නගරේ මේ වන විට ආරම්භ වී තිබේ. දෙරට අතර ඉදිරියේ ආර්ථික සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම නියමිත බවයි ජනපති මාධ්‍ය අංශයේ නිවේදනය නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.